Sensei. Konnichiwa. N4 ekata adalawa prashna katha karanna. Adath man aawa thawa prashna kīpayak karagena. Itin me oyala ekathu vela inne N4 level ekata adala prashna saakatcha karana video malave 3 video ekat ekka. Meeta kalin videos oyata maga æruna nan miss una nan e videos wala link description ekey dala thiyenawa. Oyalata puluwan ewat balanna. Ehenam අද මොනව ගැනද අපිට කතා කරන්න තියෙන්නේ කියලා බලමු. පළවෙනි ප්‍රශ්නේ. කයිගිනෝ බෂෝ ඕ ඔෂේතේ කොදසයි. කයිගි මීටින් එක රැස්වීම තියෙන තැන කියලා දෙන්න කරුණාකර වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට බෂෝ කියන වචනේ හිරගන වලින් ලියලා ඒක යටින් ඉරක් ඇඳලා තියෙනවා. අපිට තියෙන්නේ මේක කංජි වලින් ලියන්නේ කොහොමද කියලා හරි උත්තරේ තෝරන එක. උත්තර හතරක් දීලා තියෙනවා. උත්තර හතරෙම කංජි දෙක ගානේ පේන විදිහට තියෙනවා. කංජි ටිකක් මාරු වෙලා වගේත් පේනවා, පැති මාරු වෙලා වගේත් පේනවා. ළඟ ළඟ යන ගොඩක් පැටලෙන්න පුළුවන් කංජිත් මෙතන පේනවා. අපි බලමු මේකට හරි උත්තරේ හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් බෂෝ කියලා කියන්නේ ප්ලේස් එක, ස්ථානය කියන අදහස. ඉතින් බෂෝ කියලා කියනකොට තැනක්, ස්ථානයක් පොළව සම්බන්ධයි කියලා මතක තියාගන්න. මේ බෂෝ කියලා ලියනකොට මුලින්ම තියෙන කංජිය පොළව සම්බන්ධව තමයි පෙන්නලා තියෙන්නේ අපිට. ඇත්තටම මේ බලන්න බෂෝ කියලා ලියනකොට ගන්න පළවෙනි කංජියේ වම් මත පැත්තේ තියෙන්නේ සුචි කංජිය. සුචි කංජිය චූටි කරලා මේ බලන්න එක මම මෙන්න මෙතනින් පෙන්නලා තියෙනවා. සුචි කංජිය. ඊළඟට මේ බෂෝ කියලා ලියද්දි ගන්න පළවෙනි කංජිය වගේම තව කංජියක් දීලා. මේක ඇත්තටම ඔයාට මේ ලෙවල් එකට නැහැ. හැබැයි මම ඒක මෙතෙන්ට දැම්මා. මම මේක දැම්මේ මෙන්න මේ දේ ඔයාට පෙන්වන්න. බෂෝ කියලා ලියනකොට පළවෙනි කංජියේදී අපිට මේ පොළව හා සම්බන්ධයි කියලා වෙනම පෙන්නලා තිබ්බා. හැබැයි මේ දෙවනි කංජි වම් මත පැත්තේ තියෙන්නේ මොකක්ද? තේ. තේ අත. එහෙනම් මේ තේ හා සම්බන්ධ කංජියක් තමයි මේ මෙයාලා දීලා තියෙන අනිත් කංජිය. හැබැයි ප්‍රශ්නේ මොකක්ද? අපිට N4 එකට තියෙන මේ කංජියත් N4 එකට නැති මේ කංජියත් එක වගේමයි. මේ වම් මත පැත්තේ තියෙන කොටසෙන් විතරයි වෙනස් වෙන්නේ, පැටලෙනවා. ඉතින් මේ ලෙවල් එකට තිබ්බත් මේ ලෙවල් එකට තිබුණේ නැතත් පැටලෙනවා නම් ඔයාව කලබල කරන්න පුළුවන් නම් උත්තරවලට ඒ අදාළ කංජි එනවා. ඒ නිසා හරිම පරිස්සමින් සූක්ෂමව ඔයා කංජි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේමයි මම ස්ථානයක් සම්බන්ධ මේක පාවිච්චි කරනවා කියලා කියන්න, තව ස්ථාන හා සම්බන්ධ වචන වලට ගන්නවා කියලා කියන්න කෝජෝ ෆැක්ටරි එකත් මෙතෙන්ට උදාහරණයකට දාලා තියෙනවා ඔයාට මේක තියෙන නිසා. ඊළඟට මෙන්න මේ මෙයාලා උත්තරවලට දීලා තියෙන මේ පළවෙනි කංජි ಜಾති දෙකක් තියෙනවනේ. මේ දෙන්න එක්කම අපි දන්න තව කංජියක් පැටලෙන්න පුළුවන්. මොනෝ. මොනෝ කංජිය. දේවල්. මොනෝ. මේකේ වම් මත පැත්තේ තියෙන්නේ උෂි කංජිය චූටි කරලා. උෂි කංජිය පොඩියට තමයි ඔය වම් මත පැත්තෙන් තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට මතක තියාගන්න පුළුවන් වෙනස්කම් බලන්න පුළුවන්. මේ මොනෝ කංජිය අපිට හම්බ වෙන තැනොත් මම චූටියට මෙතනින් දාලා තියෙනවා. කයි මොනෝ ෂොපින්, දෝබුත්සු සත්තු මේ විදිහට. ඒ වගේමයි ඔයාට මෙන්න මේ කංජිය නැහැ. හැබැයි මේ වචනේ තියෙනවා. ඒ නිසා කංජිය බලාගත්ත එකසරයක් දැක්කා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙන්න මේකත් දැම්මා. මේ බෂෝ එහෙම නැත්තම් මෙතන තියෙන අනිත් ඔයාලට නැති කංජිය තියෙනවනේ. ඒ කංජියත් එක්ක පැටලෙන්න පුළුවන් තව කංජියක් තමයි මම මේ දුන්නේ උදාහරණයකටත් එක්ක. මේක පාවිච්චි කරනවා ඔයු කියලා කියන්න. ඔයු කියන්නේ මොනවටද? දන්නයි ඉන්නවද? ඔයු. ඔයු ඔකුදසයි. ඔයු. හොට් වෝට උණු වතුර වලට තමයි ඔයු කියලා කියන්නේ. ඉතින් මේක වතුර සම්බන්ධ කංජියක් නිසා මේ බලන්න වම් මත පැත්තෙන් මිසු කංජිය පෙන්නන්න ඉරි තුනකින්
සංසුයි මිසු කංජිය චූටි කරලා තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ගොඩක් මේ පොඩි මේ මිසු කංජිය පොඩි කරලා ලිව්වහම මොකද්ද ඒකට කියන්නේ මේ මොනවද එච්චර ලොකු පරතරට දේවල් ඔයාට මතක තියාගන්න අමාරුයි නම් ඒව අමතක කරලා ඇහැට පේන විදිහට මතක තියාගන්න. ඔයා මම මේ කියන්නේ මගේ වචනවලින්. ඔයා ඔයාගේ වචනවලින් මතක තියාගන්න. ඒක තමයි හොඳම දේ. හරි, එතකොට හරි පහසුයි. ආ මේ තියෙන්නේ මං අර කලින් මතක තියාගත්ත දේ. ඒ මතක තියාගත්ත දේ මිසු කංජිය චූටි කරලා ලියලා තියෙන එක මේ කංජියෙත් තියෙනවා. එහෙනම් මේක වතුර හා සම්බන්ධ කංජියක්. මේ සුචි කංජිය මේකේ තියෙනවා. ඒ කියන්නේ පොළව හා සම්බන්ධයි. කොයි විදිහකින් හරි නිවැරදිම වචන නැති වුණත් ඔයාට අවශ්‍ය විදිහට ඔයාට මතක හිටින විදිහට ඔයා මතක තියාගන්න. එතකොට ඔයාට පුළුවන් හරි තැනට ඒ මතක තියාගෙන තියෙන දේවල් ඇප්ලයි කරන්න. හරි, ඊළඟට මං එනවා දෙවනි කංජියට. බෂු කියලා ලියනකොට භාවිතා කරන දෙවනි කංජියට. මේ කංජිය ස්ථානයක් හඳුන්වන කංජියක් තමයි. ඒක ගැන මම මෙහෙම කියලා දෙන්න. මේකේ වම් මත පැත්තෙන් තියෙන්නේ තෝ දොර ඩෝ එක කියන අදහස අරන් එන කංජියක්. ඊළඟට දකුණු අත පැත්තෙන් තියෙන්නේ ඔනෝ පොරව ගැන කියන කොටසක් කංජියක්. එතකොට මේ දෙන්න එකතු වෙලා තමයි මෙන්න මේ අතොකොරො හැදිලා තියෙන්නේ. තොකොරො හැදිලා තියෙන්නේ. පොරව තියෙන ස්ථානය වගේ අදහසකින් ඔයාට මේක මතක තියාගන්න පුළුවන්. ඔයා ටිකක් මේ කංජි හැදිලා තියෙන හැටි ඔරිජින් එක ගැන හොයලා බැලුවොත් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් ඔයාට පින්තූරත් එක්ක මේව එනවා. කොච්චර ලොකු කංජියක් වුණත් ඒකට කතාවක් ඔයාට හොයාගන්න පුළුවන්. වෙන කොහෙන්වත් හොයන්න ඕනේ නැහැ. අපිටම පුළුවන් අපිට ගැළපෙන විදිහට මේ කංජිය මතක තියාගන්න, අදහසටත් ගැළපෙන විදිහට කතාවක් හදාගන්න. හරි ලේසි. ඉතින් මේ කංජියෙන් ලියන්න පුළුවන් තව වචන තමයි මම මෙතනදී ඔයාට කියලා දෙන්නේ. ජූෂෝ ලිපිනය නේ, ජිමුෂෝ ශියකුෂෝ මේ ස්ථාන නාම, ස්ථාන හා සම්බන්ධ වචන එක්ක මෙන්න මේ තොකර කංජිය ඔයාට හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ගොඩක් අමාරු කංජි, අමාරුයි කියලා දැනෙන කංජි, පැටලේ කියලා හිතෙන කංජි, මේ N4 ලෙවල් එකට N5 ලෙවල් එකට මේ ඔයා අරගෙන තියෙන දැනුම එක්ක ගලපගෙන සමානකම් බලාගෙන සංසන්දනය කරගෙන මතක තියාගන්න දැන්. ඉතින් මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ තමයි 3 වෙනි උත්තරේ. ඉතින් ඒකත් මම එකතු කරා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේවා ලියාගන්න, ලියාගෙන පාඩම් කරන්න. මීට අමතරව මේ මම දෙන දේවල්නේ, ඔයා බලන්න මොනවද කංජිවල තියෙන සමානකම්, මොනවද වෙනස්කම්, මට කොච්චර ප්‍රමාණයක් දැන් කංජි මතකද, මට පැටලෙන තැන් මොනවද. මේ කොටස් විදිහට ලොකු කංජි දිහා බැලුවොත් මතක තියාගන්න ලේසි. ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ සංකීර්ණ කංජි කොහොමද මතක තියාගන්නේ. කොටස් විදිහට බලන්න. මේකේ උඩ තියෙන්නේ මෙන්න මේ මම දන්න කංජිය. මේකේ යට තියෙන්නේ මම කලින් ඉගෙන ගත්ත කංජියක්. මේකේ වම් මත පැත්තේ දකුණු මත පැත්තේ තියෙන්නේ මෙන්න මේක. මේ කංජිය වගේ මේවා තවත් තියෙනවා. මේ විදිහට මතක තියාගත්තොත් කොච්චර ලොකු අමාරු කංජියක් වුණත් ඔයාට මතක තියාගන්න පුළුවන් වෙනවා. ට්‍රයි කරලා බලන්න. දෙවැනි ප්‍රශ්නේ. වතෂි නෝ ඊයේවා එකි කරා අරුයිතේ ගොෆුන් දෙස්. මගේ ගෙදර ස්ටේෂන් එකේ සිට ඉඳලා පයින් ඇවිදගෙන පයින් අරුයිතේ විනාඩි 5ක් වේ කියලා කියනවා. අරුයිතේ කියලම මම හයිලයිට් කරලා කිව්වේ. ඒක තමයි අපිට මෙතන තියෙන ප්‍රශ්නේ. අරුයිතේ අරුයිතේ කියලා හිරගනවලින් ලියලා තියෙනවා. අපි කංජි වලින් ලියන විදිය හොයන්න ඕනේ. කංජි ටික දිහා චුට්ටක් බලමුද? අමුතු කංජි තියෙනවා, දැකලා නැති ඒවත් තියෙනවා, නිකන් පැටලෙයි වගේ ඒවත් තියෙනවා. බලන්න මේ දෙන්න දිහා 3-4 කංජි දෙක බලන්න. පොඩි වෙනසයිනේ. 1-2 කංජි දෙක බලන්න. චූටි වෙනසක් තියෙනවා. දැන් කෝකද හරි උත්තරේ කියලා කොච්චර දන්න, කොච්චර කංජි ලියලා තියෙන කෙනෙකුට උනත් පැටලෙන්න පුළුවන්. හරි, ඒකටත් මං අර කලින් කිව්ව දෙයම තමයි කියන්න ලෑස්ති වෙන්නේ. අරුකු ඇවිදින මේ කංජිය මම අර කලින් කිව්වා වගේම කොටස් කරලා අපි බැලුවොත් වෙන වෙනම
හිතුවොත් අපි දන්න ඒවා මේකේ තියෙනවද කියලා මේ කංජියේ උඩ කොටසේ තියෙන්නේ තොමරු. තොමරු කංජිය. නෙමෙයිද? බලන්න චූටි කරලා ලියලා තියෙන එක නෙමෙයිද? මේ කංජියේ පහළ කොටසේ තියෙන්නේ සුකොෂි. නෙමෙයිද? සුකොෂි කියලා ලියන්න ගන්න කංජිය නෙමෙයිද? චුට්ටක් බලන්න. ලේසි නේද එතකොට මතක තියාගන්න. ඊළඟට මේ මොකක්ද? හෂිරු. හෂිරු. මෙයා එක්කත් නේද මේ අපිට මේ පටලලා එහෙට මෙහෙට කරලා ඉරි කෑලි අඩු කරලා වැඩි කරලා දීලා තියෙන්නේ. හෂිරුයි අරුකුයි තමයි දීලා තියෙන එක වගේමයි. දැක්කද? පැටලෙනවා ඉතින්. ඒ නිසා මේ බලන්න. හෂිරු වල උඩ තියෙන්නේ සුචි. යට තියෙන්නේ චුට්ටක් නිකන් අපි දන්න අෂි වගේ එකක් නේද? අෂි වගේ කංජියක් නේද? පොඩි කොටසක් නේද යට තියෙන්නේ? අෂිම නෙමෙයි. මේ කොටුව නෑ. හැබැයි ඒ වගේ ළඟ ළඟ යනවා කියන වගේ මතක තියාගන්න පුළුවන් නේද? අපි දුවන්නේ කොහොමද? අපි දුවන්නේ කොහොමද? කකුල් දෙකෙන්නේ. එහෙනම් මේක එක්ක මේ හසිරු කංජිය මතක තියාගත්තොත් හොඳයි නේද? ලේසි නේද? ඔන්න ඔය විදිහට වෙන්වෙන් කරලා බලන්න. ඒක තමයි ලේසිම ක්‍රමය. මම නැවත නැවතත් අද දවසේ කියන්නේ ඔය දේ. ඉතින් අපිට මෙතනදී නිවැරදි පිළිතුර විදිහට සම්බන් තෝරගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ විදිහට පැහැදිලිව වෙනස්කම් දැන් බලන්න. තාම විභාගෙට ගිහිල්ලා නැහනේ නේද? මම මෙතනදීම මතක් කරනවා මේ බලන්න අරුයිතේ කංජියේ තියෙන ඉරි කෑලි ප්‍රමාණයයි හතරවෙනි කංජියේ තියෙන ඉරි කෑලි ප්‍රමාණයයි. කෙනෙක් උත්තරේ විදිහට කොච්චර දන්නවා වුණත් කංජි මෙන්න මෙයාව තෝරන්නත් ඉඩ තියෙනවා. හැබැයි බලන්න වෙනසක් තියෙනවා. මෙතන ඉරක් අඩුයි. මෙතනින් ඉරක් අඩුයි. ඔන්න ඔය නිසා තමයි වෙන් කරලා දන්න දේවල් වලින් මොනව හරි කතාවක් හදාගෙන හරි මේවා මතක තියාගන්න කියලා කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. චිකතෙත්සුග දෙකිතේ බෙන්රිනි නරිමෂ්ඨා. උමං මාර්ග හදලා ගොඩනගලා සැප පහසු බවට පත් වුණා. බෙන්රිනා නාකේ යෝෂි එකක් එයාව ක්‍රියාපදයකට කලින් තියලා. බෙන්රි කියලා හිරගන වලින් ලියලා තියෙනවා. එයාව කංජි වලින් ලියන විදිහයි හොයන්න ඕනේ. ඔන්න කංජි මතක කට්ටිය දන්න අය චුට්ටක් බලන්න. මොකක්ද හරි උත්තරේ? ගොඩාක් ඔයාව පටලලා තියෙනවා නේද? ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාට මේක මතක තියාගන්න ක්‍රම කීපයක් කියලා දෙන්නම්. බෙන්රි බෙන්රි මම මෙතනින් මේ දෙවනි කංජිය ගැන මීට කලින් වීඩියෝ එකක කියලා දුන්නා. ඒ නිසා මං හිතනවා එයාලට මතක ඇති කියලා. ඒක බලපු කට්ටියට බැලුවේ නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක ගිහිල්ලා බලන්න. ඉතින් පළවෙනි කංජිය දිහාට මම එන්නම්. මෙයා වගේම තව එක්කෙනෙක් ඉන්නවා. සුකව් සුකව් කියන්න භාවිතා කරන කංජියේ පුංචි වෙනසක් තමයි තියෙන්නේ මෙයත් එක්ක ගත්තාම. මේ ඇතුලේ තියෙන කොටුව වෙනස් වෙනවා. ඒ වගේම තව වෙනසක් තියෙනවා බලන්න. මොකක්ද? මෙන්න මෙතන මේ ඉරි කෑල්ල වෙනස් වෙනවා. නේද? හොඳට බලන්න. මට පේන්නේ නැති වෙනස්කම් එහෙම තියෙනවද දන්නෙත් නෑනේ. ඔයාලගේ ඇස් හොඳට පේනවනේ. ඔයාලා බලන්න ඕනේ. හරි? ඊළඟට මේ දෙන්නගේ සමානකම මොකක්ද? චුට්ටක් බලන්න. මේ වම් මත පැත්තේ කොටස සමානයිනේ. පැටලෙයිනේ එහෙනම් අපිට. ඒ වගේම මේ බලන්න මෙන්න මේ කොටස සමානයි නේද? ලියන විදිහෙත් සමානකමක් තියෙනවා. මේ අසමානකම් ටිකත් එක්ක පොඩි වෙනසක් එනවා නේ. හරි. එහෙනම් අපි මෙතනදි මතක තියාගමු. අපි ෆෝකස් කරමු මෙන්න මේ වම් මත පැත්තේ තියෙන කොටස දිහාට. අපි වෙනසකුත් බැලුවා. මේකත් එක්ක පැටලෙන්න පුළුවන් තව කංජියකුත් බැලුවා. දැන් යන්නේ මේ වම් මත පැත්තේ තියෙන කංජිය මේ කොටස දිහාවට. එතකොට මෙයා සම්බන්ධව මෙයා තව භාවිතා වෙන කංජි අපි දන්නවද? ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. මම මේ මට මතක් වෙන ටක් ගාලා මතක් වෙච්ච ඒවා ටිකක් විතරක් චුට්ටක් දැම්මා. තව තියෙනවා. ඇත්තටම අද නම් තව තියෙනවා. මොකද මම ගොඩක් වෙලාවට ඔයාලට ඉක්මනට මතක තියාගන්න ඕන නිසා ගොඩාක් දේවල් මෙතන ඇතුළත් කරන්න ට්‍රයි කරනවා. හැබැයි මම මේක එහෙම කරලා නැහැ. මේකේ ඔයාට කරන්න හෝම්වර්ක් එකක් තියෙනවා. ශුකුදයි එකක් තියෙනවා. ඔයා හොයන්න ඕනේ මේ වම් මත පැත්තේ තියෙන කොටස තව වෙන මොනවද කංජිවල තියෙන්නේ කියලා.
හරි හොයන්න. එතකොට මම මේවා එක දිගට ටයිප් කරන් ගිහිල්ලා තියෙනවා. මේවා මොන වචනවල දේ දෙන්නේ. එතකොට මේ වගේ ඔන්නමි කුන්නමි ඒව මුකුත් මම මෙතන දාලා නැහැ. මට මතක් වෙන ඒවා ටික එක දිගට ටයිප් කරන් ගිහින් තියෙනවා. මේ වගේ තව කංජි තියෙනවා කියලා මං කිව්වනේ. ඉතින් මේ මම දාලා තියෙන කංජි වලත් ඒ වගේම තව මේ වගේ වම් මත පැත්තේ මේ තියෙන කොටස තියෙන කංජි හොයලා ඒවා මොන වගේ වචනවලද තියෙන්නේ. ඔන්යොමි කුන්යොමි එක්ක මතක තියාගන්න. මේ වගේ කංජි ගොඩක් තියෙනවා. ඒකයි මම මේකම මෙතනදි ෆෝකස් කරේ. ඒ නිසා මේ වෙලාවේදී මේ වැඩේ කරන්න. මේ වෙලාවේදී මේ වැඩේ කළේ නැත්නම් විභාගෙටත් ඔයා ඔය ඉන්න විදිහටම යනවා. ඒ හින්දා අනිවාර්යෙන් කරලා බලන්න. හතරවෙනි ප්‍රශ්නේ. සමහර අය මට මැසේජ් දාලා කෝල් කරලා කමෙන්ට්ස් වලින් අහනවා N4 එකට එන්නේ මේ කංජි ටික විතරයිද? N4 එකට එන්නේ මේ වචන ටික විතරයිද කියලා. ඇත්තටම සමාජෙ ගත්තොත් කවුරුත් මේ ලෙවල්ස් අනුව කතා කරන්නේ නැහැ. භාෂාව භාවිතා කරන්නේ නැහැ. ඉතින් ඔයාට සමාජයට ආවට පස්සේ මේ ලෙවල්ස් වලට අනුව ජපන් භාෂාව පේන්නේ නැහැ. ඔය පොතේ තියෙන දේම නෙමෙයි මේ සමාජෙ තියෙන්නේ. ඒක වෙනස් වෙනවා. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඕනම ලෙවල් එකක මගේ තියෙන අත්දැකීම අනුව ඒ ලෙවල් එකට වඩා ඉහළ ලෙවල් එකක කංජි වචන කීපයක් පේපර් එකේ තියෙන්න පුළුවන්. මම පේපර්ස් ලියනකොටත් ඒ වගේ දේවල් මම දැකලා තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව ඉගෙන ගත්තේ මේ ලෙවල් එකට තියෙන්නේ මොනවද? මොන මොකද්ද සිලබස් එක? මං කොච්චර ප්‍රමාණයක් පාඩම් කරන්න ඕනද විභාගෙට යන්න කලින් මේ දේ ගැනත් අවබෝධයක් මම ගත්තා. ඒ වගේමයි මම තව කරපු දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලෙවල් 90ම විතරක් යන්නේ නැතුව මම මට Facebook එකෙන්, ඉන්ටර්නෙට් එකෙන්, YouTube එකෙන් මේ සෝෂල් මීඩියා වලින් හරි වෙන යාළුවෙක් කියන දෙයක් එක්ක හරි ජපන් කෙනෙක් එක්ක කතා කරද්දි හම්බ වෙන අලුත් දෙයක් හරි මම හැමදාම ඉගෙන ගන්න උත්සාහ කරනවා. එදත් එහෙමයි ඒක, අදත් එහෙමයි, ඉස්සරහටත් එහෙමයි. ඉතින් ඒක මට ලොකු උදව්වක් වුණා මගේ දැනුම වැඩි කරගන්න. ඒ වගේම අර ලෙවල් එකේ දැනුමත් අරගෙන සමාජයේ දැනුමත් අරගෙන මට හැම තැනදිම හම්බ වෙන අලුත් දේවල් එකතු කරගත්ත නිසා ගොඩාක් දැනුම පුළුල් වෙනවා. ඒක ගොඩාක් වටිනවා ජීවිතයට, විශේෂයෙන් ජපානේ වගේ රටක ලොකු දිගු කාලයක් රැඳිලා ඉන්න. ඉතින් ඒක ලොකු උදව්වක් වෙනවා ඔයාටත්. ඒ නිසා සිලබස් එක එක්කම යනවා වගේම ඔයා ඇහැට දකින, ඔයාට ඇහෙන අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්න. මෙතනදී මම ඔයාට දෙන අලුත් දේ, අලුත් අදහස ඒකයි. මං හිතනවා ඔයාලා ට්‍රයි කරලා බලයි කියලා මම මේ කියන දේවල්. ඉතින් අපි හතරවෙනි ප්‍රශ්නෙට යනවා. තොතෙමෝ නෙමු කත්තනොදේ කෝහියෝ නොමිමෂ්ඨා. ගොඩක් නිදිමත උන නිසා කෝපි බිව්වා කියලා තමයි මේ තියෙන්නේ. ඇත්තටම නෙමුයි, නිදිමතයි ඊ විශේෂණයක්. මේ වචනේ ඔයාට තියෙනවා. එතකොට මේ වචනේ ලියන්නේ කොහොමද කංජි වලින් කියලා තමයි මෙයාලා අහන්නේ. මං කෙලින්ම උත්තරයට යන්නම්. මම මෙතනදී ඔයාලට කියලා දෙන දේ තමයි අපිට මේ ලෙවල් එකේ තියෙනවා මෙන්න මේ වගේ නිචි කංජිය. නිචි එහෙම නැත්නම් හි කංජිය. ඔයාලා දන්න ඒ වචනයක් මේකට දාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කංජිය තියෙන තැන් මොනවද? මේ කංජිය භාවිතා කරන තව තැන් මොනවද කියන එක චුට්ටක් බලාගන්න. චුට්ටක් බලාගන්න. ඉතින් මේ මෙතනදී නම් නිචි කංජිය නෙමෙයි, එහෙම නැත්නම් හි කංජිය නෙමෙයි, ඔයාලා දන්න කංජිය නෙමෙයි අරන් තියෙන්නේ. හරියට නිකන් මේ වගේ එක් කෙනෙක් තමයි අරන් තියෙන්නේ. පෙට්ටි තුනක් වගේ තියෙනවා. කොටස් තුනක් වගේ තියෙන කෙනෙක් තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ වගේ පුංචි පුංචි තැන් මතක් කරගන්න උත්සාහ කරන්න. මම විශේෂයෙන් මෙතෙන්ට දෙන්නේ මෙන්න මේ හි කොහෙද තියෙන්නේ. දවස එනැත්තං ඉර කියන්න ගන්න මේ කංජිය වෙන කංජිවල කොහෙද තියෙන්නේ කියලා චුට්ටක් මතක් කරගන්න. ඊළඟට මම මෙතනදි තව දෙයක් ඔයාට කියලා දෙනවා. ඒ තමයි ගොඩක් දෙනකොට කංජි දැන් පුළුවන් ඇති, වචන පුළුවන් ඇති.
හැබැයි තව වරදින තැන් තියෙනවා. ඔන්නෙමි කුන්නෙමිත් මම හිතනවා දැන් මේ වෙනකොට ඔයාලා යම් තාක් දුරකට ඉස්සරහට මතක තියාගෙන එනවයි කියලා. ඉතින් තව දෙයක් තියෙනවා මතක තියාගන්න ඕනේ. ඒ තමයි මොකක් හරි වචනයක කංජි එක්කම හිරගෙන අකුරු මික්ස් වෙලා තියෙනව නම් එහෙම මේ කංජිය කියවන්නේ මොන අකුරු වලින්ද? මේ කංජියට අදාළ වෙන්නේ මොන අකුරුද? කියනක ඔයා බලා ගන්න ඕනේ. ගොඩාක් දරුවෝ ඔය දේ කරන්නේ නැහැ. උදාහරණ මම මෙතන දාලා තියෙනවා. අකරුයි. අකරුයි කියලා ලියනකොට එක කංජියකුයි අකුරු දෙකකුයි තමයි තියෙන්නේ. එතකොට මෙයා අයන්න විතරද? කෝ කයන්න? නැත්නම් අක කියන එකම මේකෙන් කියවෙනවද? කියන එක ඔයා මතක තියාගන්න ඕනේ. කුරයි. ඒගා. ඔයා මතක තියාගන්න ඕනේ. මෙතනත් ඒ වගේ තමයි. මෙතනත් ඒ වගේ තමයි. තුන්වෙනි උත්තරේයි හතරවෙනි උත්තරේයි වෙනස් වෙලා තියෙන ඔය මම කිව්ව දේ. නෙමු කත්තා. මේ කංජියෙන් කියවෙන අකුරු මොනවද? මොකක්ද එන අදහස? කියන දේ මතක තියාගනේ. ඔන්න ඔය තැනදිත් ගොඩක් දෙනෙක්ට උත්තර වරදිනවා. ඔයා තුන්වෙනි උත්තරේ හරි උත්තරේ විදිහට තෝරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා මෙන්න මේ වගේ අවස්ථාවලදී කංජියෙන් මොකද්ද කියවෙන්නේ? චීසයි. මොකක්ද ඒ කංජියට එන අකුරු ටික? එක අකුරද, දෙකද, තුනද, නැත්නම් සම්පූර්ණ වචනෙම එක කංජියකින් කියවෙනවද? සරල වචනයක් මම ඒ ගත්තේ. දැන් N4 එකට ඔයාට මේවා තියෙනවා. ඒ නිසා N5 ඉඳලම මේ වැඩේ කරන්න. N5 ඉඳලම කරන්න. N4 විතරක් නෙමෙයි. N5 ඉඳලම කංජි වලින් මේ කොහොමද මොන අකුරුද හරියටම කියවෙන්නේ කියලා විභාගෙට යන්න කලින් මතක් කරගන්න, එක සැරයක් හරි බලන්න. පස්වෙනි ප්‍රශ්නේ. කියෝවා යුකි ග ෆුත්තේමස්. අද හිම වැටෙමින් පවතිනවා. යුකි හිරගන වලින් ලියලා තියෙන්නේ, ඒ වචන යටින් ඉරක් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ ඒක කංජි වලින් ලියන විදිහ අපි හොයාගන්න ඕනේ. මේකට උත්තරේ මම මුලින්ම ඔයාලට කියලා දීලා ඉන්නම්. ඉචිබන් තමයි මේකට නිවැරදි උත්තරේ. ඉතින් මේ කංජි හතරම දැක්කහම සමානකමක් විදිහට ඔයාට පේනව ඇති, මේ කංජි හතරෙම ඉහළ කොටසේ තියෙන්නේ ඔයාලා දන්න අමෙ. අමෙ. ඉතින් ඇත්තටම යුකි කියලා කියන්නේත් වැස්ස වගේම අහසේ ඉඳන් ඇදහැලෙන දෙයක්. හැබැයි වැස්ස වගේ නෙමෙයි යුකි වැටෙනවා. හිම වැටෙනවා කියලා කියන්නේ අපිට චුට්ටක් කරදර වෙනවා, හිම අයින් කරන්න වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේකට පොඩ්ඩක් මතක තියාගන්න, හිම වැටෙනවා හැබැයි වැස්ස වගේ නෙමෙයි හිම අපිට අයින් කරන්න වෙනවා. එක එක උපකරණ අපිට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් අන්න ඒ විදිහට පොඩ්ඩක් ඔයා රූපයක් මවාගත්තොත් ඔයාට මේ යුකි මතක තියාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඊළඟට දෙවනියට තියෙන්න වල දන්න එක්කෙනෙක් නේද? මෙයා N5 වලට තමයි තිබුණේ. දෙන්කි මම මෙතෙන්ට අරගෙන තියෙනවා උදාහරණයකට. දෙන්කි. ඉතින් මේ වගේ තව ගොඩක් වචන ලියන්න මෙයාව ගන්නවා නේද? දෙන්ෂා, දෙන්වා, දෙන්චි මේ වගේ ගොඩාක් දේවල් ලියන්න මෙයාව ගන්නවා. ඔයාට මෙයාවත් අර මම කලින් කිව්වා වගේම කතාවක් එක්ක මතක තියාගන්න පුළුවන්. ඊළඟට මම ගත්තා කුමෝ. කුමෝ හතරවෙනි එක්කෙනා. කුමෝ මේ කියන්නේ වලාකුළු. ඊළඟට මේ තුන්වෙනි එක්කෙනා ගාවට ආවොත් මේ දෙන්කි කියලා ලියන්න අපි පාවිච්චි කරපු කෙනයි මේ තුන්වෙනි එක්කෙනයි චූටි වෙනසයි තියෙන්නේ. චූටි වෙනසයි තියෙන්නේ නේද? මොකක්ද වෙනස? මේ පහළ ඉර මේ තුන්වෙනි එක්කෙනාගේ නැහැ නේද? මෙයා කමිනරි. කමිනරි තණ්ඩ ගොරවනවා, අකුණු ගහනවා. අපි කවදාවත් ගොරෝනකට අකුණු ගහනකොට ඒ එළියට යන්නෙත් නෑ. අපි හරි බයයි නේදයට නේද? අපි හරි බයයි. ඉතින් මේ හරි ඔක්කොම ටික වහගෙන, ගෙවල් දොරවල් වහගෙන, එතකොට මොනවා හරි ස්විච් ප්ලග් වගේ දේවල් තියෙනවා නම් ඒවත් අයින් කරගෙන අපි හරි පරිස්සම් වෙලා ඉන්නවා නේද? හැබැයි මෙතනදී එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඔය වගේ මොනවා හරි ඔයාට ගැළපෙන විදිහට කතාවක් ගොඩනගා ගන්න මේවට. මේවා ඔයාට ලියන්නත් අමාරුයි නම් ඔය වගේ ඇහෙන් බලලා හරි
ඔයාට කතාවක් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක මතක හිටි. අපිට ඇත්තටම ටීවී එකේ හරි ඔයා වෙන මොනවා හරි විදිහකින් බලන කතා, ෆිල්ම්ස් මේ දේවල් මතක තියෙනවා නේද? ඔයා ආස දෙයක් ඔයාට මතක තියෙනවානේ. ඒ නිසා ඔයාට මේකටත් ඒක ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට ඔන්න මම කුමොරි ගැන නැත්තම් කුමෝ ගැන කිව්වා. කුමොරි කියනකොට කංජිය වෙනස් වෙනවා. කුමෝ ගැන මම කිව්වා. ඊළඟට මම තව අමතර උදාහරණයක් දුන්නා. මේක දුන්නේ ඇත්තට මට මේක නැහැ. නමුත් මට පෙන්වන්න ඕන නිසා මම මේක ගත්තා. රේ බින්දුවට කියන තවත් නමක් තමයි රේ කියලා කියන්නේ. ඉතින් ඒකට ගන්න කංජිය තමයි මේ විදිහට මම ඔයාට පෙන්වුවේ. එයාගෙත් උඩ කොටසේ ඉන්නේ යමේ. ඉතින් මේ විදිහට ඔයාට සමානකම් හොයාගන්න පුළුවන්. දැන් රේ කියන එක ඔයා දන්නවනම් එයා ඒ කංජියේ උඩ කොටසේ යමේ ඉන්නවා කියන එක මතක තියාගන්න අමුතුවෙන් ප්‍රයත්නයක් දරන්න ඕනේ නැහෙනේ. නේද? ඒක සරල දෙයක්. සරල දෙයක්. මේ වගේ ඔයාට කංජි නැතත් ඔයාට මේ ලෙවල් එකේ නැතත් ඒ අදාළ ඔයා දකින හරි දැනගන්න හරි ඇහෙන හරි වචනේ හරි කංජිය හරි ඔයා ඒක ඔයා දන්න දෙයක් එක්ක මතක තියාගන්න උත්සාහ කරොතින් ඒක කවදා හරි දවසක අනිවාර්යෙන් ඕන වෙනවා. ඉස්සරහට වෙන ලෙවල් එකක හරි ඔයාට ඕන වෙනවා. ඉතින් දැනුම පුළුවන් තරම් පුළුල් කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඒ පුළුල් කරගන්නවා වගේම මේ ලෙවල් එකට අදාළ කොටසත් මොනවද කියන දේ අවබෝධ තියාගන්න ඕනේ. එහෙම නැතුව ගියොත් ඔයාට ගොඩාක් පරතරක් නැතුව පාඩම් කරන්න සිද්ධ වෙනවා. පරතරක් නැතුව පාඩම් කරන්න සිද්ධ වෙනවා. හැබැයි මං අර කිව්ව දේත් අමතක කරන්න එපා. කනට ඇහෙන, ඇහැට දකින අලුත් දේවල් හැමදාම ඉගෙන ගන්න, මතක තියාගන්න, ඒ මොනවද කියලා හොයන්න, හොඳ ගවේෂකයෙක් වෙන්න ජපන් ඉගෙන ගන්න නම්. අද ටිකක් අමාරු ප්‍රශ්න ටිකක් කතා කරා. ගොඩාක් දේවල් මම ඔයාලට කිව්වා. මං හිතනවා මේවා හොඳින් ඇහුම්කන් දීලා විභාගෙට යන්න කලින් ප්‍රැක්ටිස් කරයි කියලා, උත්සාහ කරයි කියලා. ඉතින් අද දවසට මං අරන් ආව ප්‍රශ්න ඉවරයි. අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්නම්. එතකන් Ayumi Sensei YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ අදහස්, ඔයාට තව අවශ්‍ය දේවල් කමෙන්ට් කරන්න, වීඩියෝ එක ලයික් කරන්න, තව කෙනෙකුට ඉගෙන ගන්න දෙයක් මේ වීඩියෝ එකේ තියෙනවා කියලා ඔයා හිතනවා නම් ෂෙයා කරන්න. ගිහින් එන්නම්. බයි බයි.